Sri Lanka's most powerful news brand. අනුරාධපුරයේ තිරප්පනේ මාරක්කුලම වැව ප්‍රතිසංස්කරණයේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ගොවි ජනතාව සිය අප්‍රසාදය පළ කරනවා. කුඹුරු අක්කර 40ක පමණ ගොවිතැන සඳහා ජලය සපයන අනුරාධපුර තිරප්පනේ මාරක්කුලම මහවැවයි මේ. මෙහි රොන් මඩ ඉවත් කිරීම, වාන හා වාන් ඇල ප්‍රතිසංස්කරණය කිරීම සහ නාන තොටුපොළ දෙකක් ඉදිකිරීම සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ₹50,00,000. පසුගිය ඔක්තෝබර් මාස 12 වනදා මෙහි වැඩ ආරම්භ කර දෙසැම්බර් 31 වනදා වන විට වැඩ නිම කිරීමට සැලසුම් කර තිබුණත් අද වන විට මෙහි කර ඇති ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රදේශයේ ජනතාව නම් සතුටට පත්වන්නේ නැහැ. පරණ වාහනමයි දැන් මේ දෙපැත්තෙන් කානු දෙක කැපුවා JCB එක ගෙනල්ලා, අනිත් පැත්තෙන් කම්බි මොකුත් නැහැ. මේ වාහනේ බේසමක් නැහැ, මොකුත් නැහැ. ඒතකොට එන වතුර ටික ඔක්කොම ගියාට පස්සේ වතුර ටික හැරිගෙන යනවා මෙතන. දවස් 3යි ගියේ කොන්ක්‍රීට් එක බොල් වෙලා. වැවේ ඇතැම් ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් යොදා තිබෙන්නේ ඒවාට පස්ත කලවම් වඩ ආකාරයෙන්. නාන්තොටුපොළට මේ තිරිවානාගල් තමයි යටට අතුරව්වේ. මැටල් වලට පස් කවලම් හරි වැලි ප්‍රමාණයක් ආවේ නැහැ. වැවේ බන්ට් එක තියෙන්නේ ඇතම භාගයක් විතර එහා. ඊට පස්සේ මේ හාරලා තියෙන්නේ මේ වැව් ඉස්මත්ත. මේ තියෙන මත වාන් ඇලි 33 කරන්න ඉන්නේ ආධාරක. ආධාරකේ නිකන් තියෙන හරි මැද්ද. මේක වතුර පාර කාපුවන් හොදගෙන යනවා. මෙලෙස මහජන මුදල් කොන්ත්‍රාත්කරුවන්ට රිසි පරිදි පරිහරණය කරන්නට අවස්ථාව හිමිවන්නේ බලධාරීන් සිය රාජකාරී නිසලස ඉටු නොකිරීම හේතුවෙන් බව මේ ජනතාව පෙන්වා දෙනවා. මුත් මෙතන TO කෙනෙක් නැහැ වැඩ බලන්න. එයාලට ඕනි විදිහට තමයි වැඩ වෙන්නේ මහත්තයා මේක. වැවේ වතුරක් නැහැ, කුඹුරක් නැහැ. වැඩේ වුණෙත් නැහැ. මේක අපිට මේ සාහනයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ආයතන වෙනවා නේ.